නිදා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර දැමුවොත් ඔබේ ශරීරයට ඇත්තටම මොනවා වෙයිද? ආයිබෝන්. නිින්ද කියලා කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් බව අපි කවුරුත් දන්නවා. හැබැයි නිදා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළ දැම්මොත් මොනවා වෙයිද කියලා ඔබ කවදා හරි නිකමට හරි කල්පනා කරාද? එක රාත්‍රියක් හරි හරිහමන් නිින්දක් නොලැබුණු විට පහුවෙන්දට ශරීරයට දැනෙන වෙහෙස, තේට්ටු ආදියට බොහෝ විට එකවරක් හරි ඔබ මුහුණ දීලා ඇති. ඒ වගේම තමයි එවැනි ආකාරයෙන් නිින්ද අහිමි වුණාම අපිව පහසුවෙන් කෝපයටපත් වෙනවා. ඒ වගේම යම්කිසි දෙයකට නිසි අවධානය යොමු කරන එකත් ටිකක් විතර අමාරුයි. ඉතින් එක දවසක් නෙවෙයි සති කිහිපයක් සම්පූර්ණයෙන්ම නිින්ද නතර කෙරුවොත් අපේ ශරීරයට මොන වගේ දෙයක් වෙයිද? කොච්චර කාලයක් අපිට එහෙම ඉන්න පුළුවන්ද? ඒක අනිත් අයට පේන්නේ කොහොමද කියලා තමයි අපි අද මේ වීඩියෝවෙන් හොයලා බලන්න ලෑසි වෙන්නේ. රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසාන වෙන දෙක. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයෙන් තුනෙන් එකක පමණ කාලයක් නිින්ද සඳහා වැය කරනවා. අපේ සෞඛ්‍යයට, ආරක්ෂාවට වගේම සමස්ත යහපැවැත්ම සඳහාත් නිින්ද අත්‍යවශ්‍ය සාධකයක්. නිින්ද මගින් අපේ මොළය ආරෝපණය කරනවා වගේම බොහෝ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමත් අවම කරනවා. ඉතින් අපේ ශරීරයට මේ තරම් වැදගත් වෙන නිින්ද පැය 24ක් පමණ අහිමි වෙද්දී මොළයේ ඩොපමයින් මට්ටම ඉහළ යන අතරම එවිට ඔබට ක්ෂණික සතුටක් හා ශක්තියක් දැනෙන නමුත් ටික වේලාවකින් අනෙක් අතට හැරීමට පටන් ගන්නවා. එවිට ඔබට දැඩි වෙහෙසකර තත්වයක් ඇතිවේ සෑම දෙයක්ම අමුතු ආකාරයට පේන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ මතකය දුර්වල වීමට පටන් ගන්න අතරම යම් දෙයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔබට වැඩි කාලයක් ගතවන්නට පුළුවන්. මේ නිසා බොහෝ විට ඔබෙන් දිස්වන්නේ බීමත්ව සිටින ආකාරයේ පෙනුමක්. කෙටි නිින්දක් හෝ නොලබා සම්පූර්ණයෙන්ම අවදියෙන් දින දෙකක් පමණ සිටින විට තත්වය වඩාත් නරක අතට හැරීමට පටන් ගන්නවා. එහිදී ඔබේ ප්‍රතිශක්තිය කරන ප්‍රතිචාරයන් දුර්වල වී යන අතරම ඔබට යමක් විනිශ්චය කිරීමට තිබෙන හැකියාවත් නැති වෙලා යනවා. ඒ වගේම තමයි නිතරම ඔක්කාර ස්වභාවයක්ද ඇති වෙනවා. ඒ වගේම දිගු පැය ගණනක් නිින්ද නොලැබීම නිසා ශරීරයට ග්ලූකෝස් පරිවෘතිය කිරීමේ හැකියාවත් අහිමි වී යන අතර එවිට ශරීරයේ තිබෙන සම්පූර්ණ ශක්තිය ගිලිහි ගොස් දැඩි වෙහෙසකර බවක් ඇතිවන්නට පටන් ගන්නවා. ඒ වගේම මුහුණේ සුදුමැලි ස්වභාවය වැඩි වී ඇස් රතු පැහැයට හැරීමත් මේ කාල සීමාවෙදි සිද්ධ වෙනවා. කිසිම නිින්දක් ලබා නොගෙන ගත කරන තුන්වෙනි දිනේදී තත්වය තවත් නරක අතට හැරීමයි ආරම්භ වන්නේ. මේදී විශේෂයෙන්ම ඇස් අවට ප්‍රදේශයේ මුහුණේ රැලි ඇති කරන අතර ඔබට මායාවන් පෙනීමට පටන් ගන්නවා. මේදී ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරයේ අත්විඳින දේ තේරුම් ගැනීමට මම්මුලා සාගත උත්සාහ කරන බැවින් ඔබ අසල නොමැති දේවල් ඔබට පෙනීමට පටන් ගන්නවා. ඒ වගේම මේ කාලෙදී සාමාන්‍ය මිනිසෙකු ආකාරයෙන් ක්‍රියා කරන වගේම සංනිවේදනය කරන්නත් ඔබට නොහැකි තත්වයක් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රතිශක්තිය කරන පද්ධතිය හොඳින් ක්‍රියා කිරීමත් නවතා දමන නිසා ශරීරයට ආසාදන සමග සටන් කිරීම වඩා දුෂ්කර කාර්යයක් වෙනවා. මේ විදිහට සති 3ක පමණ කාලයක් නිදි නොලබා ගත කළහොත් බොහෝ විට හෘදයාබාධ තත්ත්වයක් ඇති වී ඒ පුද්ගලයා මිය යා හැකියි. මෙවැනි දෙයක් කිසිම කෙනෙක් නිවසේදී අත්හදා බලන එක නම් අපි නිර්දේශ කරන්නේ නැහැ. වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරන්න නම් අනිවාර්යෙන්ම පැය 7ක හෝ 8ක නිින්දක් ලබා ගන්න එක ඉතාම වැදගත්. ඒ වගේම ඔබට වෙහෙස දැනෙන හැම විටම විනාඩි 5ක් විනාඩි 15ක් අතර කෙටි නිින්දක් ලබා ගැනීමෙන් ශරීරයට නව ජවයක් ලබා ගන්න ඔබට හැකියාව ලැබෙනවා.